රටම ගිනියම් කරමින් පාතාල ලෝකයේ අපරාධ රැල්ලක් 1990 දශකයේ ආරම්භයේදී මතුවෙද්දී දකුණු පළාතේ කුස්ගම, හික්කඩුව, බලපිටිය ආදී ප්‍රදේශවලට එහි කම්පනය තදින් දැනෙන්නේ. ගම්පන, කුමන්ත්‍රණ, මංකොල්ල කෑම් එකී ප්‍රදේශවලින් එක දිගට වාර්තා වෙද්දී දකුණේ කුස්ගමින් වාර්තා වූ කුප්‍රකට අපරාධකරුවන් අතර නදුන් ධර්මවික්‍රම නම් පුද්ගලයාගේ නම කෙරෙහි විශේෂ අවධානයක් හිමි වූ අතර इन අනුතුරුව කොස්ගොඩ සුජි, කොස්ගොඩ තාරක සහ මනෝජ් මෙන්ඩිස්ගේ නමද පොලිස් අපරාධ විමර්ශන කොට්ටාසියේ වාර්තා පොත් අතර සුවිශේෂී අවධානයක් දිනා ගත්තා. අනදුන අය කියන්න මොකද වෙන්න ඕන? වැඩේ වුණා කියලා හිතා ගන්නකො. හෙට රෑ නිවුස් බලන්නකො. අයියා කිව්වා වගේම වැඩේ වෙලා තියි. හරි අයියේ. හෙට අවශ්‍යද්දි වැඩේ වෙලා තියි. වැඩේ ඉවර කරලා කෝල් එකක් ගන්න. मेद भागे तमाय श्रीलंका संविधानात्मक अपराध कल्ली පාතාල කල්ලි ගැන මූලිකම විවරණයක් ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරනු ලබන්නේ මේ විවරණය සිදු කරන අවස්ථාවේ මේ සියලුම සංවිධානාත්මක අපරාධ කල්ලි නැත්නම් සාමාන්‍ය භාෂාවෙන් සඳහන් කරොත් පාතාල කල්ලි කේන්ද්‍රගතව තිබුණේ කොළඹ නගරයේ සහ ඉතා තදාසන්න ප්‍රදේශයන් කොළඹ නගරයෙන් බැහැරව ප්‍රථමයෙන්ම මේ කියන වකවානුවට සමගාමීව සංවිධානාත්මක අපරාධ කල්ලියක් බිහි වීමේ අවස්ථාව අපි දැකගන්නේ කොස්ගොඩ. ඒක නිසා අපි මේ කණ්ඩායම කොස්ගොඩ බලපිටිය පාතාලයේ ලෙස හැඳින්වීමට කැමතියි. නීති රැහෙනි රින්ගා රටින් පලා ගිය නදුන් ධර්ම වික්‍රම ඉතාලියේ සිට මෙරට සංවිධානාත්මක අපරාධ රැසක් සිදු කළ අතර ඔහු පසුපස අපරාධ විමර්ශන අංශයේ උකුසු ඇස් යොමු වුණා. මල්ලි අර බිස්නස්මෑන් හෙන්නේ නැණයක් පිලා තියන්නේ. උඩ ගේවත් දෙන්නම වෙනවා. මේක උඹලට විතරයි කරන්න පුළුවන්. ඌදේ හත වෙද්දී ඊළියට වහිනවා. අනිවාර්යෙන් වරද්ද ගන්න එපා. අනිවාර්යෙන් උඹ ගේම ගහන්න ඕනේ මේක. උඹ රැක් කරලම දාපන්. මෙච්චර කල් ගහපු ගේමක් පරිදිලා නැහැ අයියේ. මේකත් දෙනවා තිතටම. ඔයා බලන් ඉන්නකො. වැඩේ ලස්සනට වෙනවා ඈ. මේ වැඩේට බඩුමදි නම් මාගාව බඩු තියෙනවා. මගේ පෙන්ණේක මම බඩ දෙනවා. ඔබ අනිවාර්යෙන් මේක මොකක්ද උනේ කියලා හොයාගන්න බැරි වෙන්න මට වැඩේ වෙන්නයි ඕනේ. ඉවර කළම දාපන්. හරි හරි. මට එක පෙන්ණයක් හොඳටම ඇති. මංගාව තියෙන එක ආයුධෙන් හොඳටම ගේම ගන්න පුළුවන්. මං කියන්නම් බයිබලු කට්ටක බිලා යන්න. හරි මල්ලී. එහෙනම් උඹලට බාරයි වැඩේ. ලස්සනට වෙන්නයි ඕනේ වැඩේ. හරි. දකුණු ලක බිහිසුණු අපරාධයන්ගින් බීතියට පත් කළ නදුන්ගේ සමීපතමෙක් ලෙස මනෝජ් මෙන්ඩිස් සිටි අතර කොස්ගොඩ ප්‍රදේශයේ සිදු වූ අපරාධ සියල්ලම නදුන් සැලසුම් කරද්දී මනෝජ් ඒවා ක්‍රියාවට නැංවුවා.
කොස්ගොඩ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙකු වූ ජීවක නැමැති පුද්ගලයාගේ ඝාතනයද නඳුන් සැලසුම් කළ අතර මනෝජ විසින් එම ඝාතනය සිදු කරනු ලැබුවා. දකුණු පළාත කේන්ද්‍ර කොටගෙන කොළඹින් බැහැරව ආරම්භ වූ කොස්ගොඩ එහෙම නැත්නම් බලපිටියේ පාතාලයේ ආරම්භක සමාජික හැටියට සැලකෙන්නේ දේව නදුන් ධර්ම වික්‍රම. නදුන් ධර්ම වික්‍රම නාවික හමුදාවේ හිටපු බටේක් නාවික හමුදාවේ සේවය කරන ගමන්ම ඔහු විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු හැටියට ශ්‍රී ලංකා පොලිසියට එක්ව සිටියේදී තමයි 1900 अणु अट तरम वकवाणुदी पैलगुड विशेष विमर्शन ऐके विसी अहु अतंगूट මෙම ඝාතනයත් සමග පොලිස් අපරාධ විමර්ශන අංශය ඝාතකයන් සොයා විමර්ශන දියත් කරද්දී නදුන් මෙරටින් පලා ගොස් තිබුණා. කෙසේ නමුත් මෙම අපරාධයට අපරාධ ලෝකයේ නන්දරු තවත් කුප්‍රකට වෙඩි කරුවෙක්ද සම්බන්ධ වී සිටි බවට ආරක්ෂක අංශවලට වාර්තා වුණා. දැන් අපි මොකද කරන්නේ? මෙහි හිටියොත් මට කේස් එකක් වෙනවා. පොලිසිය මාව හැමතැනම හොයනවා. මෙහි මොන කේස් එකක් වුණත් මාව තමයි හොයන් ඉන්නේ. ඒකට මට තීරණයක් ගන්නම් වෙනවා. තීරණ? මොකක් තීරණ? මල් ලංකාවෙන් යනවා. මට වෙන කරන්න දෙයක් නැහැ. ඔය තීරණය ගන්න කලින් තව පොඩ්ඩක් හිතලා බලන හොඳ නැද්ද? නෑ. මං හිතන්නේ මට ලොග්ගීමක් එක ඉදන් ගන්න පුළුවන්. හැබැයි උඹලා බය වෙන්න එපා. මං උඹලත් එක්ක හැමදාම ඉන්නවා. මෙලායෙන් බලනවා. මොගින් දවල් කරන් දෙන්නේ නැහැ. මෙන්න මුන් ගෙනාවා අයියේ. යවන්න දැන් ඕ करे තියෙන වලුකට හිල්ලන්න දෑවනි තියෙන මනස් මාත්‍ය මම නේ මනස් මාත්‍ය මම නෙමේ තුෂාර කරේ තුෂාර තුෂාර තමයි කිව්වේ කරන්නේ තුෂාර කිව්වේ ඉන්න කරේ කවුද තුෂාර කරන් දෙන්නේ ඔව් තුෂාර කරන් දෙන්නේ මාත්‍ය කිව්වේ තුෂාර කිව්වේ නේ මං කරේ අනේ මනස් මාත්‍ය අනේ අනේ මනස් මාත්‍ය අනේ මාත්‍ය ඒ වුණාට ඔබ මගේ එකෙක් මරලා ලොකු වෙනස්ක් කරගත්තා देखे तो मर ला बच्चिया चला दे रू मोदी दबा कर दिया නදුන් ධර්ම වික්‍රම එක්කම කොස්ගොඩ එහෙම නැත්නම් බලපිටිය හික්කඩුව ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලි මෙහෙවීමේ
නායකත්ව දරපු තවත් එක් පුජ්‍යලයෙකු තමයි මනෝජ් මෙන්ඩි. මනෝජ් සහ නදුන් ධර්මවික්‍රම එකතුව තමයි කොස්කොළු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන ජීවක ඝාතනය සිද්ධ කරන්නේ. ජීවක ඝාතනයට ඔවුන් සමග සම්බන්ධ වෙනවා තවත් දක්ෂ වෙඩික්කාරයෙකු හැටියට අපරාධ ලෝකයේ නමක් දිනාගෙන හිටපු ආමි මල්ලි කියන දකුණු ලක පාතාලයේ කුක්කකට අපරාධ කරුවෙකු ලෙස නම් දරා සිටි නදුන් රටින් පැන යාමත් සමග එම තැන නිරායාසයෙන්ම මනෝජ් මෙන්ඩිස්ට ලැබුණු අතර එම අපරාධ රැල්ල ඔහු විසින් නොනවත්වා ඉදිරියට කරගෙන යන්න ලැබුවා. දකුණු ලක පාතාලයේ කිරුළ මනෝජ්ගේ හිස දරද්දී දිනෙන් දින දකුණු ලක පුරා පැහැර ගැනීම් බංකොලකෑම් සහ මනුෂ්‍ය ඝාතන වලින් දිනපතා ප්‍රධාන පුවත්පත් සිරස්තල ඉන්නගෙන ලැබුවා. මෙම අපරාධ කල්ලිය දකුණු පළාත කේන්ද්‍ර කොටගෙන විශාල අපරාධ සංඛ්‍යාවක් සිද්ධ කරනවා. ඒ අපරාධ අතර මනුෂ්‍ය ඝාතන පැහැර ගැනීම සහ විශේෂයෙන්ම කප්පම් ලබා ගැනීමේ සිද්ධීන් ඉතා බහුල ලෙස සිද්ධ වෙනවා. මේ අපරාධ සම්බන්ධව පොලිසිය දිගින් දිගටම විමර්ශනය කරද්දී මේ කණ්ඩායමට නායකත්වය දීපු දේව නදුන් ධර්ම වික්‍රම ඔහු මෙරටින් පලා යන ඔහු යම් විදේශීය රටක ජීවත්වන බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. නදුන්ගේ ඇවෑමෙන් මෙම කණ්ඩායමේ නායකත්වයේ ගන්නේ මනෝජ් මෙන්ඩිස්. මනෝජ් හික්කඩුව බලපිටිය කොස්කොඩ මේ ප්‍රදේශයේ සියලුම අපරාධ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙමින් මෙම අපරාධ කල්ලියට නායකත්වය සපයනවා. අනුව දශකයේ කෙමින් කෙමින් ගෙවී යද්දී මනෝජ් මෙන්ඩිස්ගේ බලය අසීමිත ලෙස වැඩි වුණු අතර ඇතැම් දේශපාලන බලාධිකාරීන්ගේ ආශිර්වාදයද මනෝජ්ට හිමි වුණා. මේ නිසාම තම මිතුරාට පවා එරෙහි වූ මනෝජ් මෙන්ඩිස් ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය වෙනුවෙන් මහජන නියෝජිතයෙක් ලෙස තර්ක කරන්නට පවා පෙළඹුණා. එනම් මේ ඔයාට වැඩිම ඔක්කොම බාරයි. කටවුට් ටික ගන්න, කාර්යාල දෙල් ඇත්ති කරන්න, රැස්සීම් දෙකක් ඇරෙන් කළා මට කියන්න. සභාපතිතුමා සභාපතිපුටුවට ඉල්ලනවා කියලා ආරංචි ආ? ඔව් මං ඉල්ලනවා. ඒ කියන්නේ උඹ ඉල්ලනවා. උඹයි මයි යාළු. උඹට හැමදේම තියෙනවා. අනික මහත්මයේ සභාපති පුටුවට ඉල්ලනවා. එනිසා උඹ මේකෙන් අයින් වෙන්න.
බයද මාත් එක ඡන්දේ කරන්න බය ඔබ දන්නවද මම බය කියන්නේ කඳුරන්නේ නැහැ කියලා මම කැමති නැහැ මගේ යාළුවෝ වගේ අතින් මැරුම් කනවට බය දැනගනින් යකුන්ට බය නම් සෝනි කිවල් හදන්නේ නැහැ මේ නඩෙත් එක්ක ආවේ මා බය කරලා යන්නද अभी तरंग बलम अरे बलम को अपराधकर्वांट नोतिबुनु सुविशेष हेकियावक तिबुनु केने मनोज मेंडी मनोज मेंडी अपराध सिंधुकरण गमन ओहु समाज सेवके कुलेसात खटियुदु करनो मे हेतुवेन तम्मा यहु हिक्कडु प्रादेशीय सभावे सभापति दूरेट पत्वीम पवा सिद्ध वेन मे वकवाणुवे मनोज मेंडिस वटा विशाल पुज्जलयन संख्यावक एक राशि वेनवा ඒ ඔහුට ඒ වන විට දේශපාලන බලය මුදල් බලය සහ අවි බලය කියන මේ කොටස් තුනම ඔහු වටා රොක් වෙමින් තියෙනවා මේ බලවේග තුනම ඔහු භාවිතා කරනවා සමාජ විරෝධී කටයුතු වලට සභාපති පුටුවට තරඟවදිනවා. ඔගොල්ලෝ දන්නවද? ඔගොල්ලෝ දන්නවා මම මේ ගමන සෑහෙන උදව් කරලා තියෙනවා. මම මේ පාර සභාපති කරන තීරණේ ඔයගොල්ලෝ සතුයි. මම මේ ගමට හොදක් කරනවා. ඔගොල්ලෝ දන්නවා මම මේ ගම දියුණු කරන්න ගොඩක් වියදම් කරලා තියෙනවා. जीवित प्रतिपत्ति मम्मे गांव मगे हेम समयर मम्मे पड़ी का
මම්මගේ හැම කාලයම සමයෙන්ම මේ ගම වෙනුවෙන් කැප කරනවා. තවමා ඉස්සරහට යන්න. තව දේවල් මේ ගම වෙනුවෙන් මම කරනවා. ජය වේවා. ජය වේවා. ඔබ ඔබ තමයි ඉන්නවා. ජය වේවා. ජනතා නියෝජිතයෙක් ලෙස තම කීර්තිය සහ බලය වැඩි කර ගැනීම මනෝජ් තම සිහිනය කරගනිති. ප්‍රදේශයේ ජනතාවගේ සිත් දිනා ගැනීමට විශාල සමාජ සේවාවන් රසක්ද දියත් කරනු ලැබුවා. සමාජ සේවා වැඩ කටයුතු නිසාම ඔහු ජනතා හදවතේ වීරයා වෙද්දී මනෝජ් තම යටි සිතේ තිබූ අදහස් ටිකෙන් ටික ක්‍රියාත්මක කරනු ලැබුවා. මේ පළාත් පාලන මැතිවරණ සමයේදී එම ප්‍රදේශයේ බොහෝ අපරාධ වර්ධනය වන්නට වුණා. ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් මනෝජ් ඉහළ මනාප ප්‍රතිශතයක් ජයග්‍රහණය කර සභාපති නිලයට පත් වූ අතර ඉනික් පිටිව ඔහු තමාට හුරු පුරුදු අපරාධ දේශපාලන බලය සහ ආශිර්වාදයේ යටතේ සිදු කරන්නට වුණා. ඒ මේ වරෙල්ලා ඒ මේ වරෙල්ලා මේ වරෙල්ලා ඒ ඒ අපි දුන්නා නෑ අපි දුන්නා මේ මාතෘකාව කරේවා හැම හන්දියකම කිලිපත් කරපන්න. මුදින්ද පත්තු කරපන්න. බලන්න. බලන්න. මතව මතේ ගොම්ම. බලන්න. මේ වකවානුවේ තමයි මනෝජ් බෙන්ඩිස් ඇතුළු පිරිසක් ගාල්ල විශේෂ විමර්ශන ඒකකයේ විසින් අත්අඩංගුවටගෙන විවිධ අපරාධ චෝදනාවන් යටතේ අධිකරණයට ඉදිරිපත් කරනු ලබන්නේ. ඒ අවස්ථාවේදී ඔහු ඔහු වටා ගොනුව තිබූ දේශපාලන බලය සහ මුදල් බලය භාවිතා කරමින් ඉතා කෙටි කාලයක් තුළ ඇප ලබා ගැනීමට සමත් වෙනවා. ඇප ලබා ගැනීමෙන් පසුවත් මනෝජ් ඔහුව ඔහු සමග සිටි පිරිස එක් කර ගනිමින් හික්කඩුව බලපිටිය කොස්කොඩ ඇතුළු ගාල්ල ඒ ප්‍රදේශයේම විශාල බලයක් ගොඩනගා ගන්නවා. ඒ බලය අවිසහිතව මිනිසුන් ත්‍රාසත් ග්‍රහණයට ලක් කරමින් ගොඩනගා ගන්නවා වගේම ඔහුට පක්ෂ ඔහුගේ ඔහුට කැමති පුජ්‍යලයන් රාශියකුත් ඔහු වටා ගොනු වෙනවා. මේ අවස්ථාවේදී තමයි ඔහු සමග එකට හිටපු ඔහුගේ මිතුරෙක් ගීත් ගුණසේකර කියන පුජ්‍යලයා ඔහු සමග දේශපාලනමය වශයෙන් විරුද්ධ වෙලා ඔහු සමග මැතිවරණයට තාංග කරන්න වෙනවා. මේ මැතිවරණයේදී විශාල අපරාධ රාශියක් සිද්ධ වෙනවා. ඝාතන, මිනිමැරීමට තැච්චිරීම්, වෙඩි තැබීම් රාශියක් සිද්ධ වෙනවා. ඒ සියල්ල අවසානයේදී මනෝජ් මෙන්ඩිස් හික්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති තනතුර හිමි කර ගන්නවා. විශාල වෙඩිචන්ද සංඛ්‍යාවක් ලබා ගන්නවා. මම සර් දැන් වැටෙන්නෙත් නෑ. මාව ලේසියෙන් කාටවත් වට්ටන්නත් තේරුණා සර් තේරුණා. සෝ ඕන වැඩක් තියෙනවා නම් මට කියන්න. මං ඉස්සර වගේම වගකීමෙන් වැඩේ කරලා දෙන්න. හරි සර් හරි උත්සර නයි. සර් මං සභාවට යන මුල්ම දවසේ මං කැමති ඉස්සර එනවා නම්. මං සර්ට ආරාධනා කරන්නම්කෝ. හරි සර් හරි උත්සර නයි. හරි සර්. ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් මනෝජ් ඉහළ මනාප ප්‍රතිශතයක් ජයග්‍රහණය කර සභාපති නිලයට පත් වූ අතර ඉනික් පිටිව ඔහු තමාට හුරු පුරුදු අපරාධ දේශපාලන බලය සහ ආශිර්වාදයේ යටතේ සිදු කරන්නට වුණා. තම දේශපාලන බලයේ අනුහසින්
කුස්කුර ප්‍රදේශයේ හෝටල් දෙකක් බලහත්කාරයෙන් ලබා ගැනීම ඔහුගේ දීපල මංකොලකෑම් අතර සටහන් වී තිබුණා. ඒ කියන්නේ ඔබට දෙන්න බෑ. ඔව් මාත්‍යෝ ඒක විතරයි තියෙන්නේ මට මං කිව්වනේ මාත්‍යෝ. බට ක්‍රම දෙකක් තියෙනවා එක ඔය ඔප්පුඩික මගේ නම ලියලා මන් දෙන ගාන අරන් වැත්තකට දෙයක් හොඳයි මත් දෙක මේ මතේ මිඳලා මරුම් කා අනේ මාත්‍ය මම පවුල් පවුල් ජීවිත කරන්නේ ඕකින් මාත්‍ය මට ඕක ඔමුකුත් කරන්න දෙන්න එපා මාත්‍ය ඔබ දෙකෙන් එකක් තෝරගනි අනේ මාත්‍ය මම පවුල් පවුල් ජීවිත කරන්නේ ඕකින් මාත්‍ය මට ඕක ඔබ ගන්න තීරණය හොඳට හිතලා බලලා ගනි නැත්නම් උඹේ දරු පවුල අනාතයි හරි මන් දෙන්න මාත්‍ය ඔක්කො දෙන්න මාත්‍ය හෙට අවශ්‍යදී ඩොකියුමන්ට්ස් එක ලෑස්ති කරලා දියන්න ඕනේ හොඳයි මාත්‍ය මං එනවා ගන්න හරි හොඳයි මාත්‍ය දැන් ඵලයක් හික්කඩුව ප්‍රදේශයේ තියෙන සංචාරක හෝටල් දෙකක් ඔහු සම්තකයට ගන්නවා එහි අයිතිකරුවන් එලවා දමමින් ඒ සමගම මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙන සංචාරක ව්‍යාපාරය හා බැඳුණු සියලුම සිද්ධීන් වලට අදාළ කප්පම් ලබා ගැනීම සහ විශේෂයෙන් ඔහුට විරුද්ධව යාවියයි සැක කෙරෙන පුජ්‍යලයන්ට එරෙහිව දරුණු ප්‍රහාරයන් එල්ල කිරීමටත් මනෝජ් මෙන්ඩිස් ප්‍රමුඛ මේ අපරාධ කල්ලිය සමත් වෙනවා මේ ප්‍රහාරයන් අතර පුජ්‍යල ඝාතන රාශියක් අකණ්ඩව වාර්තා වෙනවා මන් තමුසේ කිව්වනේ මේ ප්‍රශ්නේ දුර දෙක් ගෙන යන්න නැතුව මන් දුන්න ගාන අරන් හෝටලේ මගේ නමට දෙන්න කියලා ආ ඕ ඇරුවද නෑනේ දෙමඩ මේක අස්සම් කරලා දීපන් මේ මනෝජ් මට මගේ පාඩු ඉන්න දීපන් බා අඩු මේ මගේ මරුණක අසංගල දී බං මං උඹට කරපු අවදක් නැහැ නේ බං ඊනෝ උඹේ ඔලුවට කුඩු වෙන්න දානනේ ඔය බැල දී බං මුඩ හරි බොස් අන්සෙට් කරන්න පාඩිය ලෙසර
දකුණ කලඹමින් මනෝජ් මෙන්ඩිස් සිදු කළ අපරාධ හේතුවෙන් විටක ඔහු බන්ධනාගාරගත වුවත් මේ කාලය තුලද දකුණේ අපරාධ රැල්ල දිගින් දිගටම පැවතුණා. එයට මනෝජ් විශ්වාස කළ දේශපාලන බලාධිකාරියේ සවිය ලැබුණු අතර මේ කාලය තුල ශාන්ත නැමැති තවත් පුද්ගලෙක් සහ ඔහුගේ බිරිඳවද බහදවල් ඝාතනය කරනු ලැබුවා. මේ වකවානුව තුලදී තමයි ජනිත් මදුසංකද සිල්වා නොහොත් අපරාධ ලෝකේ පොඩි ලැසී හැටියට නමක් දිනාගෙන සිටින තරුණයාගේ මව සහ පියා වෙඩි වර්ෂාවකට ලක්වන්නේ. මේ සිද්ධිය පසුපස සිටින්නේ මනෝජ් මෙන්ඩිස් බව තමයි සඳහන් වන්නේ. මේ සිද්ධිය හේතුවෙන් පොඩි ලැසීගේ පියා වෙඩි වැදීම අවස්ථාවේදීම මිය යනවා. මව බරපතල තුවාල ලබනවා. මේ සිද්ධිය තමයි මනෝජ් මෙන්ඩිස්ගේ අපරාධ චාරිකාවේ අවසානයේ ආරම්භයේ සිටින ඝාතනයට ලක් වූ ශාන්තද සුදු චරිතයක් නොවූ අතර ඔහුගේ ක්‍රියාකලාපයන් ගැනද විවිධ පැමිණිලි පොලිස් වාර්තා පොත්වල ලියවී තිබුණා. කෙසේ නමුත් මියගිය ශාන්ත සහ ඔහුගේ බිරිඳගේ ඝාතන දෙස බලා සිටි ඔහුගේ පුත්‍රයා වනුවේ දැනට අපරාධ ක්‍රියා හේතුවෙන් බන්ධනාගාරගතව සිටින ලැසී නැමැත්තායි. ඒ කියන්නේ ශාන්තය දඟලන වැඩි කියලා මව සහ පියාගේ ඝාතනය සියසින්දුට ලැසී නම් තරුණයාගේ එකම අරමුණ වූවේ තම මව සහ පියා මැරූ පලිය ගැනීමයි. ලේටලයක් ඉල්ලා ලැසී විටින් විට තම පියා සහ මව තම ඇස් ඉදිරිපිට මැරූ පලිය ගැනීමට උත්සාහ කරනු ලැබුවා. දවසින් දවස තම අරමුණ ඉටු කර ගැනීමට ලැසී මාන බැලූ අතර දවස ටිකෙන් ටික උදා වුණා. මනෝජ් තම මිතුරන් සමග වෙරළේ හෝටලයක සිටිනු දකින මනෝජ් මෙන්ඩිස්ගේ ගෝලයෙක්ගෙන් ලද තොරතුරකට අනුව ලැසී වහාම ක්‍රියාත්මක වුණේ තමාගේ යටි අරමුණ ඉටු කර ගැනීමටයි. මචං මනෝජ් ඉන්න වැල්ලේ සමීරගේ රෙස්ටෝරන්ට් එක ඉස්සරහා. එතෙන්ද වරේ? එමෙද? උමිදපන්. මන් දැන් එනවා. මේ දැන් එනවා. ලේටලිය පලි ගැනීමට කල්යල් බලමින් සිටින සීවිසි එදින මනෝජ් මෙන්ඩිස් ඇතුළු පිරිස ඝාතනය කරනු ලැබුවා. ලැසීගේ වෙඩි පහරින් දකුණු ලක පාතාල රජු ලෙස ප්‍රකට ලෙස කිරුළු දැරූ මනෝජ් මෙන්ඩිස් ඝාතනයට ලක් වූ අතර පොලිස් විමර්ශනවලදී ලැසීද අත්අඩංගුවට පත් වුණා. ලැසී දැනට බන්ධනාගාරගතව නීතියෙන් දඩුවම් විඳිද්දී අවිගත් වූ අවියෙන්ම නැසෙන බව ප්‍රත්‍යක්ෂ කරමින් දකුණු ලක අපරාධ රැල්ලටද යම් විරාමයක් ලැබුණා. නමුත් දකුණු ලක පාතාලයට ආලයන් පෑ මිනිසුන්ගේ තිත්ත කතා පුවත් තවත් ඉදිරියට ලියවෙනු ඇත. මනෝජ් මෙන්ඩිස්ගේ ඝාතනයෙන් අපට පසක් කරවන සත්‍යය තමයි මේ සියලුම සමාජ විරෝධී ක්‍රියා ඉතාමත්ම තාවකාලිකයි.
ඒ සැමට එරෙහිව ඒ සැමට උඩින් නීති ආධිපත්‍ය හැමතිස්සම රැඳී පවතිනවා. ඉතින් මේ தත්ත්වය අපි පසක් කරගත යුතුයි. හික්කඩුව බලපිටිය කොස්කොඩ මේ ප්‍රදේශයේ පුරා ක්‍රියාත්මක වූ මෙම අපරාධ සිද්ධීන් ක්‍රියාදාමය තුළ විශාල වටිනා ජීවිත සංඛ්‍යාවක් විනාශ වුණා. ඒ වගේම ඒ සමාජය භීතියට ත්‍රාසයට පත්වන தත්ත්වයක් ඒ දිනවල වාර්තා වුණා. නමුත් වාසනාවකට දැනට ඒ සියලුම පුජ්‍යලයන් නීතිය රැහැනට අත්අඩංගුවට අරගෙන නීතිය රැහැනට යටත් කරලා හික්කඩුව බලපිටිය සහ ප්‍රදේශයේ පුරා එදා පැවතියේ தත්ත්වයට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ தත්ත්වයක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා. මේ වන විට මිනිස්සු නිදහසේ හුස්ම ගන්නවා. ඒ නීති ආධිපත්‍යයට පිංචිදුවන්නට කියන එක අපි අමතක නොකළ යුතුයි.